ගැමියා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. සමහර කෙනෙක් කෑමට අකමැති වුණ දියෝ ඔසුවක් වගේ ආහාරයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ කැකිරි. දැන් අපි වාණිජව වගා කරන කැකිරි වලට අමතරව කවුඩු කැකිරි, ඊළඟට සීනි කැකිරි එහෙම සමහර අය දන්නෙත් නැතුව ඇති ඒ වගේ වර්ගත් තියෙනවා. ඉතින් කවුඩු කැකිරි කියන්නේ වනපලතුරක්. ඒ කියන්නේ නිකන් සුරුකුරුල්ලෝ ඇට කාලා දැම්මත් පැලවෙනවා. හැබැයි ඒක නිකන් අමුවෙන් උනත් කන්න පුළුවන් හරි රසවත් ආහාරය. ඉතින් සීනි කැකිරි දියවැඩියාවට ගොඩක් වැදගත්. ඔයා දන්නවත් ඇති කැකිරි කියන්නේ මුත්‍රා ගල් වලට ගුණ දෙන, ඊළඟට ගැස්ට්‍රයිටිස් වලට දිවෝසුව. සමහර විට ඔයා දන්නේ නැතුව ඇති පොල් කිරි වලට ආදේශකයක් විදිහට අපේ ගැමියෝ කැකිරියට අඹරා ගන්න ඉස්ම භාවිතා කරා. අතු පැලවලිනුයි ඇට පැලවලිනුයි ඔයාට කැකිරිවැල් සාදා ගන්න පුළුවන්. දැන් වාණිජ විදිහට වගා කරනකොට සාමාන්‍යයෙන් කැකිරි වැල් දෙකක් අතර ওই මීටරයක වගේ පරතරයකට තමයි වගා කරන්නේ. කැකිරි ඇට පැල කිරීම ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට පෙන්නන්නේ. ඉතින් අත්තු පැල කිරීමත් ඊට පස්සේ ওই සීනි කැකිරි, කවුඩු කැකිරි වගේ වීඩියෝස් ඔයාට අවශ්‍ය නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. අපි දැන් මෙන්න මේ විදිහට සාදාගත්ත වලට මේ කැකිරියට දානවා. හැබැයි ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මේ වගේ දැන් මේ වගේ ඇට වර්ග වෙනම අපිට ප්‍රොපගේට් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. හැබැයි දැන් මේව හිටවනකොට හොඳට අවුව, ඒ කියන්නේ හොඳින් අවුව එහෙම තියෙන තැනක තමයි සිටුවීම සිදු කරන්න උනේ. ඊට පස්සේ අපි මේ තුනී පස් වලින් මේ ඇට ටික මෙන්න මේ විදිහට වහ ගන්නවා. දැන් අවුව නැති වුණොත් සාමාන්‍යයෙන් ඒක ගොඩක් අය දැන් පැලේ හිටවන්න කියලා අපි දකිනවා. ගොඩක් අය අවුව නැති තැන්වල පැල සිටුවීම සිදු කරනවා. හැබැයි ඒක කාලයක් යනකොට ඒ වාර කේඳේ ඇරි වෙලා එහෙම තමයි ගස් සාර්ථකව නෙමෙයි හැදෙන්නේ. නමුත් එයාට මුල ඉඳලම අවුව තියෙන තැනක හැදුණොත් එයා හොඳින් වර්ධනය වෙනවා, හොඳ ශක්තිමත් ශාකයක් විදිහට. මේ තියෙන්නේ මේ දැන් කැකිරි පැලේ පොළවට අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට මේ අවස්ථාවේදී මේකට කාබනික පොර, ඒ කියන්නේ ගොම, කුකුල් පොර, ඒ වගේ පොර වලින් සත්කාර කරාම මේක ඉක්මනට අපිට සාදා ගන්න පුළුවන්. ඔව් මෙන්න මේ විදිහට තමයි මේ කැකිරි වැල වැවෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේ වගේ මල් කිනි තියෙනවා. මේ මල් වලින් තමයි ගෙඩිය හටගන්නේ. දැන් මේකෙත් තියෙනවා පිරිමි මල් ගැහණු මල්. මේ දැන් මේ කැඩුල වැටුණු එක මේක ඇවිල්ලා මේ ගැහණු මල පිරිමි මලක්. මේකෙන් ගෙඩි හටගන්නේ නැහැ. මේ පිරිමි මල් වලින් මේ ගැහණු මල් වලින් තමයි ගෙඩි හැට ගැනීම සිදු වෙන්නේ. දැන් මේ මල ගත්තොත් මේක ගැහණු මලක්. ඕගොල්ලන්ට පේනවා මෙතන මේ මලට යටින් ගෙඩිය වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේව තමයි සෑදෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න ගෙඩිය ටිකක් ලොකු තත්වයට ආවහම දැන් මෙන්න මෙතෙන්දි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගෙඩිය මෙහෙම හැදිලා එනවා. ඉතින් මේවට අර වෙනම පන්දලම් යවීම අවශ්‍ය නැහැ. බිම දිගේ සෑදීම සිදු වෙනවා. ඊට අමතරව දැන් ටික දවසක් යනකොට මේ වගේ ගෙඩි ලොකුවට හැදීගෙන එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට කැකිරි වැලක් සිටුවීම සිදු කරගන්න පුළුවන්. ඉතින් මේක බිම දිගේ යන හින්දා ඉතින් බිම අර සුද්ධ කරලා තියාගන්න ඕනේ. එතකොට අර වෙන හොඳින් එයාට පෝෂණය ලබාගෙන බිම දිගේ ලේසියෙන් වැඩිම සිදු වෙන්න පුළුවන්. මේ තියෙන මේ ගෙඩිත් මෙතනින් ඇවිල්ලා මේ පොඩි ගෙඩි තියෙනවා. ඊට පස්සේ මේ වගේ හැමතැනම මෙහෙම මල් ඇවිල්ලා ඉතින් හොඳ කැකිරි පරදාවක් ඕගොල්ලන්ට ලේසියෙන් ගන්න පුළුවන්. මොකද මේ කැකිරි හරි ලේසි පැල කරන. දැන් මේ හැමතැනම මේ විදිහට මේ ගෙඩි ඇවිල්ලා පොඩි ගෙඩි, ඊළඟට මල් පිපෙනවා කියන්නේ මේකේ අනිවාර්යෙන් ගෙඩි එනවා. ඉතින් ඕගොල්ලොත් කැකිරි වගා කරන්න මේවා එච්චර පෝර දාලා එච්චර බෙහෙත් ගහන්න එහෙම ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ තෙත් කලාපෙන ලේසියෙන්ම වගා කරන්න පුළුවන්.